රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් දෙන්න ස්ථීරසාර සැලැස්මක්. දැන් මේගොල්ලොන්ගේ එකම දේ තමයි අන්තවාදී විකුණන එක. අන්තවාදී බය කරලා ඔබතුමාලට මේ රටේ බයෙන් ජීවත් වෙන්න පුළුවන් නැවත සංකල්පයක් ඇති කිරීම තමයි ඒතුමාලා කරන්නේ. මේගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය එකයි කියන්නේ. අපිට වෙනින් ඕන ඡන්දයක් ඕනේ නැහැ සිංහල බෞද්ධ විතරයි කියන එක. මේක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලේ ඔක්කොම මේ අපේ රට කියලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තමයි ඇති කරලා දීලා තියෙන්නේ. ඒක නවත්තන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි තමත් වගකීමකින් කියන්න කැමතියි. ඒගොල්ලන් කියනවා එක්සත් ජාතික පක්ෂය ඒකීයභාවය නැති කරන්න හදනවා කියලා. මේ ඒකීයභාවය නැති කරන්න හදපු වර්තරාජ පෙරුමාල් ඉන්නේ කාත් එක්කද? වර්තරාජ පෙරුමාල් ඉන්නේ මේ ගෝතබේ රාජපක්ෂත් එක්ක. එදා දලද මාලිගයට බෝම්බ ගහපු කරුණාම්මා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ ගෝතබේරත් එක්ක. පිලියන් ඉන්නේ කොහෙද? ගෝතබේ රාජපක්ෂත් එක්ක. එතකොට කේපී ඉන්නේ කොහෙද? මෙන්න මේ ඔක්කොම අන්තවාදී ඒගොල්ලන් වපුරලා ඒගොල්ලන්ගේ සුදන භවෙන් ජීවත් වෙන්න හදන එක තමයි කරන්න හදන්නේ. අපිට විතරක් නෙමෙයි ගෝඨාව පරද්දන්න ඕන. මහින්ද මාත්‍යර ගෝඨාව පරද්දන්න ඕන. වෙන මොකුත් නිසා නෙමෙයි මහින්ද මාත්‍යර බය නායකකම නැති වෙයි කියලා. මහින්ද මාත්‍යගේ නායකකම නැති වුණොත් 2024 නාමල් කුමාරයව කිරුළු බලන්නන්න බෑ. රැහැට මහින්ද මාත්‍ය නිදා ගන්න ගෙදර ගියාම සිරන්තින ඕන හැමදාම අහන්නේ ඔයා මොකද්ද මගේ කොල්ලට කරන්න හදන්නේ කියලා. ඒ නිසා මහින්ද මාත්‍ය උදේ පාන්දර නැගිටින්නේ ගෝඨාව උඹ පෙරදියම් කියලා හිතාගෙන. මහින්ද මාත්‍ය ඔබතුමාගේ ප්‍රාර්ථනාවත් අභිදාසයෙන් වෙන දෙයක් කරනවා කියන එක කියන්න කැමතියි. මෙයා දැන් ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ ඇමරිකන් පුරවැසියෙක්. එයාගේ බිරිඳයි එයාගේ පුතයි තාම ඇමරිකන් කොල්ලෙකුයි ඇමරිකන් කාන්තාවකුයි. අපි යනවා දේශප්‍රේමී කරල මුසු කරලා විකුණන විමල් වීරවංශගේ නෙවෙයි ගම්මන් පිල්ලගේ නෙවෙයි තමුන්නාසල ගුවටට කඩේ යන්නේ මේ රටේ මුල් පුරවැසියාගේ බිරිඳ ඇමරිකානු කාන්තාවක් කරන්නද මේ රටේ මුල් පුරවැසියාගේ පුතා ඇමරිකන් කොල්ලෙක් කරන්නද? මේ කාලේ බල්ලු මරලු ගන්න මිනිස්සුන්ව මැරෙන්න පාරේ ඒ ගෝඨාභය රාජපක්ෂගේ විදිය නැවතත් මේ වගේ පාලන සමයක් එන එකක් නැහැ කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? ඔබ දන්නවා අනන්ත සුදුවැන් වලින් මිනිස්සු අරගෙන ගියා. අපි අහන ප්‍රශ්නේ තමයි මේ වගේ ආණ්ඩුවක්ද මේ වගේ මර්ධනකාරී රටක්ද අපිට අවශ්‍ය? මේ දවස්වල පොදු ජන පෙරමුණේ කට්ටිය කියාගෙන යනවා මේ තමයි රට බේර ගන්න තියෙන හොඳම අවස්ථාව. මේ රට බේර ගන්න ඉන්නේ එකම කෙනා රාජපක්ෂ විතරයි කියලා පොදු ජන පෙරමුණේ කියනවා. මේ සැරේ මේගොල්ලන්ට බැරි වෙනකොට හොඳට මතක තියාගන්න තව අවුරුදු 5යි 20යි 25යි මේගොල්ලෝ කියනවා. මේ රට බේර ගන්න තියෙන හොඳම අවස්ථාව අවසාන අවස්ථාව මේකයි නාමල් රාජපක්ෂට මේ අවස්ථාව දෙන්න කියලා. 20යි 35යි මේගොල්ලෝ කියනවා මේ රට බේර ගන්න තියෙන අවසාන අවස්ථාව මේකයි යෝෂිත රාජපක්ෂට මේක දෙන්න කියලා. 20යි 45යි කියනවා මේ රට බේර ගන්න තියෙන අවසාන අවස්ථාව මේකයි ඒ නිසා රෝහිත රාජපක්ෂව ජනාධිපති කරනවා කියලා. හැබැයි මම ඔබට කියනවා මේ රට බේර ගන්න තියෙන අවසාන අවස්ථාව මේකයි අපිට මහින්ද රාජපක්ෂලගේ